සුබ මධ්‍යනක් ස්වාධීන රූපවාහිනී දිවාපුවත් විකාශයේ සමගින් මම අශින්ක දුනුතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත වවුනතිව් පොලිස් ඝාතනය ගැන පරීක්ෂණ අඛණ්ඩව දඹර අමින හිමිගේ ක්‍රියාකලාපය ගැන මහසඟ රුවනේ විරෝධය සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ अमेरिकाव सह चीने अतर संपादक वेलट तावकालिक विरामया අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ හෙට ආරම්භ වෙනවා. මෙවර විභාගය සඳහා අයදුම් කරුවන් 656741 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් අයදුම් කරුවන් 422850 දෙනෙකු ඉල්ලුම් කර තිබෙනවා. ඒ සඳහා ඉල්ලුම් කර ඇති පෞද්ගලික අයදුම් කරුවන් සංඛ්‍යාව 233791ක්. මධ්‍යස්ථාන 4661කදී විභාගය පැවැත්වීමට නියමිතයි. අයදුම් කරුවන් කල් වේලා ඇතුව විභාග මධ්‍යස්ථාන වලට පැමිණිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. විභාගයේ ලබන 12 දා තෙක් පැවැත්වෙනවා. විභාගයේ අවසාන වන තෙක් විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම ඇතුළු විභාග ඉලක්ක ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට කෙරෙන ප්‍රකාශ තහනම් වෙනවා. ඊට අදාළ පෝස්ටර් බැනර් අත්පත්‍රිකා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙරට දේශපාලන ඉතිහාසයේ බහුතරයක් නොමැති ආණ්ඩුපත්තු අවස්ථා හතරේදීම එවකට සිටි කතානායකවරුන් ගැටලු ඇති නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්ගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. ආචාර්ය නාලක ගොඩේවා මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ලංකා ඉතිහාසය හඳුරන්නේ හතර වතාවක් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති ආණ්ඩු පත්වලා තියෙනවා. 1960 මාර්තු මාසේ බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනයෙන් පස්සේ ටීබී සුමසිං කතානායකතුමා ආණ්ඩුවට බහුතරයක් නැහැ කියලා මේක කරගෙන යන්න බෑ කියලා කියන්නේ නැහැ. 2004 මහමැතිවරණේ චන්ද්‍රිකා මැතිණියගේ නායකත්වයෙන් හම්බ වෙන්නේ 105යි පාර්ලිමේන්තුව. කතානායක තෝරන ඡන්දයෙන් ආණ්ඩුවේ අපේක්ෂකයා දියු ගුණසේකර පරාජයපත් වෙනවා. කතානායක වෙනවා විජිමුලුකු බණ්ඩාර. එතුමා එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති. එතුමා කියන්නේ නේ බහුතරය නැහැ මේ ආණ්ඩුවට. මේ නිසා මට ඕන විදිහට මම කමිටිපත් කරන්න. 2015 ජනවාරි මාස 9 වෙනිදා 44ක් ඉන්න රනිල් මහත්තයා අගමැති කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විතරක් 126 තනි ශ්‍රී ලංකා ලෝක ඉතිහාසයේ පාර්ලිමේන්තුවක මුළු මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් 4න් එකක්වත් නැති අගමැතිවරයෙක් පත්වෙච්ච අවස්ථාවක් නැහැ. හැබැයි කතානායකතුමා චමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කරලා තේරීම් කාරක සභාවල බහුතරය දීලා රනිල් මහත්තයට ආණ්ඩුව කරගෙන යන්න දෙනවා. ඉතිහාසයේ මේ මොහොතරෙන් අවස්ථා හතරක් තියෙනවා. නිල් පාට ආණ්ඩුව කොළ පාට කතානායක කොළපාට ආණ්ඩු නිල් පාට කතානායක. හැබැයි මේ කිසිම අවස්ථාවක කිසිම කතානායකවරෙක් කිව්වේ නැහැ මේ පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ මට දෙන්න බෑ මේ පත්වීම. එතුමන්ලා විවස්ථාවට ගෞරව කරා. විධායක ජනාධිපතිවරයාගේ නියෝගය පිළිගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධයට යන්න තීරණය කරේ 2005 හමුදාවේ අවශ්‍ය කරන බලයන් තියාගෙන නෙවෙයි, අවශ්‍ය කරන ආයුධ තියාගෙන නෙවෙයි, අවශ්‍ය කරන ශක්තිය තියාගෙන නෙවෙයි. ඒ වෙලාවේ රට වෙනුවෙන් කරන්න ඕන දේ මහින්ද රාජපක්ෂ මහත්තයා කරා. ඒ දේ තමයි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයා කරේ. ඒ අභියෝගය බාරගත්තා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මහින්ද රාජපක්ෂ මහත්තයා අයින් කරන්න බෑ. 19 වෙනි ව්‍යවස්ථාවෙන්ම ව්‍යවස්ථා සංශෝධනයෙන්ම නීති ගෙනල්ලා තියෙනවා අගමැති වහින් කරන්න බෑ කියලා. ජනාධිපතිතුමා නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව පත්කිරීම පිළිබඳ කිසිවෙකු අභියෝගයක් එල්ල නොකළේ එය විවස්ථානුකූලව සිදු කළ කාර්යයක් නිසා බව අමාත්‍ය එස්.පී. දිසානායක මහතා පවසනවා. මේ ජාතික රජයෙන් අපේ පක්ෂයේ එළියට ආව ගම ඒ ජාතික රජයේ අමාත්‍ය මණ්ඩලයේ 49ක් හිටපෙක 30ට බහින්න ඕන. 49ක් ඉන්නකොට ඒ අමාත්‍ය මණ්ඩලය අකර්මණ්‍ය වෙනවා. අග්‍රාමාත්‍යවරයා බල රහිත වෙනවා. එහෙම වෙච්චම අලුත් අගමැතිවරයෙක් හා අලුත් 30ක අමාත්‍ය මණ්ඩලයක් හදන්න. මේක තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරේ. ඒකට අද වෙනතුරු කවුරුවත් අභියෝග කරේ නැහැ. ඒකට උසාවි ගියේ නැහැ. ඒක වැරදි වැරදි කික රනිල් කෑ ගැහුවට උසාවියට ගියේ විසුරු හැරපේ. අරකට ගියේ නැහැ. කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රනිල් ඉවත් කර මහින්ද පත් කරපු එක 100%ක් හරි කියලා
රනිල් වික්‍රමසිංහ ඇතුළු රනිල්ලෙක් ඉන්න සියලු දෙනාම පිළිගන්නවා. ඒ නිසා තමයි ඒකට අභියෝග කරන්න ගියේ නැත්තේ. ඡන්දයක් තිබ්බත් අපි ඇමතිවරු හැටියට අගමැති මහින්ද රාජපක්ෂ අගමැති හැටියට මෛත්‍රීපාල සිරිසේන මේ රටේ විධායක ජනාධිපති හැටියට තමයි තමුන්නාන්සලා හම් වෙන්න එන්නේ ඡන්දෙයි. රනිල් ඔය දඟලන්නේ වෙන මොකකටවත් නෙවෙයි. එතුමාට ඕනකම තියෙන්නේ පක්ෂ නායකකම ආරක්ෂා කරගෙන තව කාලයක් විපක්ෂ නායක වෙන්න. එච්චරයි සටන. එයා ඔය සටනේ හිටියේ නැත්තම් UNP කාර්ය වරගෙන ගිහලා උතන සජිත් හරි කරුජල් චූරේ හරි කවුරු හරි තියෙනවා. ඒක දෙන්නේ නැහැ. ඒ තමයි රණි. ගිනිගත් තේන අබිනවාරාම ශාලාවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය SP දිසානායක මහතා පිළිගැනීම සඳහායි උත්සවය පැවැත්ුණේ. මස්කලිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක WG රණසිංහ මහතායි ඒ සංවිධානය කළේ. වතුකරේ ප්‍රබල වෘත්තීය සමිතිය කිහිපයක ආධාරකරුවන් වත්මන් රජයට සහය දැක්වීමට මෙහිදී එක් වුණා. ප්‍රදේශයේ මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් බිම අවස්ථාවට සහභාගී වුණා. මැතිවරණයක් කැඳවා ජනතා කැමැත්ත මගින් ආණ්ඩුවක් පිහිටවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයින් සමග පැවති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ. පළාත් සභා මැතිවරණයේ එදා පහමාරට ඡන්දෙ දියන්න තිබ්බේ කරුණාරත්න ජයසූරිය කතානායකගේ යට. රැට අමාරට ඡන්දෙ තිබ්බේ දිගම්බර රාධාකෘෂ්ණ හකීම් ඉසල් බදුදී මනෝ ගණේෂන් කතා කරලා මුදල් හුවමාරු කරලා පනත සම්මත කරගත්. ඇයි සම්මත කරගත්? අර සුමන්දිරන් විපක්ෂ නායක ගැන කතා කරන සම්බන්ධන් කැමති වුණේ නැහැ මැතිවරණයකට යන්න දිනන්නේ නැහැ කියලා කිව්වා. අදත් ඒක තමයි කියන්නේ. TN එකට දිනන්න බෑ. CV ක්ලෙක්සරම් වෙන පක්ෂයක් හදලා තියෙනවා. මන්ත්‍රීවරු වෙන්නේ නැහැ. ඒක නිසා ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට විපක්ෂයක් මැතිවරණය පා කියන තැන තමයි මේ කරුණාරත්න ජයසූරියත් එක්ක එකතු වෙලා කටයුතු කරන්නේ. නිර්දන පන්තිය වෙනුවෙන් කතා කරන්න, නිර්දන පන්තිය වෙනුවෙන් හඬක් ගන්න කතා කරපු ජනතා විමුක්ති පෙරමුණ අලියාගේ නැට්ටේ සීනුව බැඳලා කටයුතු කරන්න සූදානම් වෙලා තියෙනවා. අද ව්‍යවස්ථා අර්බුදයක් රටේ තියෙනවා. අද ව්‍යවස්ථාවේ ගහ ගන්නවා, මරා ගන්නවා, තීන්දු ගන්න බෑ, විහිළුවක් වෙලා කතානායක පිස්සෙක් කියලා කියනවා. නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. රටක් ගෙනියන්න බෑ පාර්ලිමේන්තුව අර්බුද पक्ष කතානායක කරු ජයසූරිය මහතා පක්ෂග්‍රාහීව හැසිරීම පිළිබඳ විරෝධය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්වෙනවා. ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවද ජනතාව අවධාරණය කරනවා. මේ අතර කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහන්ද ක්‍රියාත්මකයි. අනුරාධපුරයේ ශ්‍රාවස්තිපුර මන්සන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශේහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු පළාත් අමාත්‍ය HB සේමසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කඩිනම් මහමැතිවරණයක් පවත්වන ලෙසයි උද්ඝෝෂකයින් ඉල්ලා සිටින්නේ. මේ ඇති වෙලා තියෙන දේශපාලන අස්ථාවරභාවයට එකම විසඳුම මහමැතිවරණය. මහමැතිවරණයකින් තොරව අපේ රටේ නැවත ස්ථාවරභාවයක් ඇති කරන්න බෑ. එක්සත් ජාතික පක්ෂය අද බය වෙලා ඉන්නේ වෙන කිසිවකින්ද නෙවෙයි. ඔවුන් හිතනවා හෙට අනිද්දා බඳුන් කර වංචාවේ නම් ටික එළියට ආවහම ආපහු කවදාවත් එක්සත් ජාතික පක්ෂයට ජනතාව ඉදිරියට ඇවිල්ලා ඡන්දයක් ඉල්ලන්න බෑ. ජනතා මතයට ගරු කරමින් කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් කලවාන නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු පිරිසක් එක්වුණා. එක්සත් ජාතික පක්ෂය අනුර කුමාර දිසානායක සුමන්දිර නතුරු කණ්ඩායම ඡන්දයක් වළක්වමින් ඉතාම සටකපට ආකාරයට කටයුතු කරා. ඡන්දයකට රනිල් වික්‍රමසිංහ බය හොරකන් තක්කඩිකන් කුපාඩිකන්ට ගැලවෙන හින්දා අපි කියනවා දෑත පිරිසිදු මහින්ද රාජපක්ෂත් එක්ක අපි සූදානම් ඕනෑම මොහොතකට ඡන්දරියන්න එක්සත් ජාතික පක්ෂ රබියෝ කරන වහාම ඡන්දයකට සූදානම් වෙලාවිලා ජනමතයට ගරු කරන්න කියලා. ජනතාවගේ ඡන්දායිතිය ලබා දීලා නැවත වරක් මේ රටේ ජනතාවට වග කියන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කරගන්න. ජනතා පරමාධිපත්‍ය සුරකිමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අත්සන් දසලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනේ තවත් අදියරක් අවිස්සාවේල්ලේදී පැවැත්වුණා.
ඒ හිටපු නියෝජ්‍ය කථානායක ගීතාංජන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ විශාල පිරිසක් ඊට සහාය පළ කළා. මේ මහා මැතිවරණය ජනතාව ඉල්ලන තීන්දුව ලබා දෙන්න කියන බැගෑපත් ඉල්ලීමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට කරන්නේ. ලක්ෂයක අස්සන් වලින් අපි බලපෑම් කරන්නේ වහාම මහමැතිවරණයක් දීලා ඉතාම ශක්තිමත් නිවැරදි පාර්ලිමේන්තුවක් පත් කරලා දෙන්න කියන කාරණේ. කඩිනම් මහමැතිවරණයකට යාම රටේ තරුණ පරපුරේ ඉල්ලීම බව යවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දෙනවා. අග්‍රමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් මේ පිළිබඳව අදහස් පළ කළා. තරුණයෝ ඉල්ලන්නේ පැහැදිලිවම රටේ ඡන්දය පවත්වන්න කියලා. පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය අර්බුදයක් බවට පත් වෙලා ගහ ගන්න මට්ටමට පත් වෙලා ඉතාමත් ව්‍යාකූල මට්ටමක රට මෙහෙම තියෙනකොට මෙහෙම රට ගෙනියන්න බෑ. තරුණයෙකුට පැහැදිලි විදියට අනාගතය පිළිබඳ බලාපොරොත්තු තියාගන්න අමාරුයි. පහුගියේ පැවතිච්ච අගාධයෙන් රට ගොඩ අරගෙන ඉදිරියට යන්න හැදුවත් මේ තියෙන ව්‍යාකූල තත්ත්වයත් එක්ක ඉලක්ක වෙතට ඔවුන්ට යන්න බැරි තත්ත්වයක් පෙන්නුම් කරනවා. රටේම තියෙන ඉල්ලීම තමයි පැහැදිලිවම මහමැතිවරණයකට මේ වෙලාවේ යා යුතුයි කියන දේ. දැන් අද රටේ මේ ඇතිවිලා තියෙන දේශපාලන අර්බුදය අපි තරුණ විදියට දකින්නේ අනිවාර්යෙන්ම මැතිවරණයකට යා යුතුයි කියන මතය. රටේ අද කොයි තැනක කතා කරත් තරුණ තරුණයන් එක්ක කතා කරත් ඕන තැනක කියන්නේ මේ ඇතිවිලා තියෙන අවුල ලියා ගන්න නම් මැතිවරණයකට යන්න අවශ්‍යයි කියන කාරණාව ඉතින්. පූජ්‍ය දමර අමිල ස්වාමින් වහන්සේගේ ප්‍රකාශ සහ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහා සංඝරත්නය කණගාටුව පළ කරනවා. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල් අවභාවිතා වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් ස්ථාන කිහිපයකදීම අදහස් පළ කළා. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මේ හරහා ඉතාමත්ම අපහාසයක් අගෞරවයක් බෞද්ධ භික්ෂුවක් හැටියට මේ වගේ තත්ත්වයකට පත්වීම මෙවැනි වංචනික තත්ත්වයන්ට ජාතික මුදල් පරිහරණය කරලා කටයුතු කරපු අය සම්බන්ධයෙන් නියානුකූල පියවරක් අදාළ සංඝ සභාව මගින් ගත යුතුයි. එහෙම නැත්නම් ශාසනයට සමස්තයක් වශයෙන් එල්ලවන තර්ජනය ඉතා විශාලයි. කරලා තියෙන්නේ ගී කුටුවක් නොකෙලපෙන වැඩ. සාධාරණ සමාජයක් කරා යන්න කතා කරපු කණ්ඩායම. දැන් හොරු කවුද? රාජ්‍ය දේපල වංචාකලේ කවුද කියන මේ කාරණා සියල්ලම මේ ලිට්‍රෝ ගෑස් එකෙන් මාසික දීමනා ගත්ත ඒ කණ්ඩායමත් මාසික දීමනා දෙන්න නියෝග දුන්නු අයත් සම්පූර්ණයෙන් වග කියන්නට ඕන. අගමැතිතුමා ජනාධිපතිතුමා ඇතුළු ඇමතිවරුන්ට කියන වහාම තමන්ගේ ආයතනවල මේ ආකාරයට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පවත්වාගෙන යන්න රටට හානි කර තීන්දුව ටික ගන්න මේ විදිහට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිවිල් සංවිධාන නමින් පෙනී හිටපු කණ්ඩායම් වලට කරලා තියෙන ගෙවීම් වහාම රටට හෙළිදරව් කරන්න කියලා අපි රජයනුත් ඉල්ලීමක් කරනවා. සාධු ලබන සතියේ බහණ්ඩාගාර බැඳුම් කර වංචාවේ සල්ලි ගත්තකම නන්ටි දානවා එළියට. මම පැහැදිලිව කියනවා ඒ දාන වර්තාවේ රනිල් ගේ නම තියෙනවා, මලික් ගේ නම තියෙනවා, රවි ගේ නම තියෙනවා, සුජිය සේනසිංහ ගේ නම තියෙනවා, නලින් බණ්ඩාරගේ තියෙනවා. ගෑස් එකෙන් ගහලා තියෙන කොච්චර මාසයකට අවුරුදු 3 හමාරක් කරන් තියෙනවා. ඒකෙන් විතරක් නෙවෙයි මාධ්‍ය අමාත්‍යංශෙ මුත් කරන් තියෙන මාසෙක. තව ඉස්සරහට ඒ කොයින් කොයින්ද ගත්තේ කියලා. තව ඉන්නවන මහාචාර්යවරයෙක් සරත් විජය සූර්ය සල්ලියෝට කතා කරනවා වියන්ගොඩ උයන්ගොඩ අරෝමෙවකි. මේවා ඉස්සරහට ඒ. බැඳුම් කර සිද්ධියේ මිනිසුත් ඉස්සරහට ඒ. මඩකල්පුව වවුනතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. සිද්ධියෙන් මියගිය පොලිස් නිලධාරී ප්‍රසන්න ඉන්දික මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද අද පෙරවරුවේ ඔහුගේ ගාල්ල උඩගම නිවසට පැමිණියා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. මියගිය දිනේෂ් අලගරත්නම් නැමැති පොලිස් නිලධාරියාගේ දේහය කල්මුනේ පෙරිය නිලාමණීහි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ මේ වන විට තැන්පත් කර තිබෙනවා. මියගිය දිනේෂ් අලගරත්න මහතා 28 හැවිරි දිවියේ පසු වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මඩකලපුව වවුනතිව් මාර්ගයේ වවුනතිව් ප්‍රදේශය අසලදී මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සිරුරු සොයාගනු ලැබුවා.
ටී 56 ගිනියාවයකින් වෙඩි තබා මෙම ඝාතන සිදු කර තිබවයි මූලික පරීක්ෂණවලදී හෙළිවුණේ. වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ තිබී සොයාගත් ටී 56 වෙඩි උණ්ඩ කිහිපයක් මෙවන විට රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. වවුනතෙව් පොලිසියට අනුයුක්තවයි මෙම නිලධාරීන් දෙදෙනා රාජකාරී සිදු කර ඇත්තේ. මියගිය පොලිස් කොස්සාපල් වරුන් දෙදෙනා පොලිස් සැරෙන් දුරේ දක්වා උසස් කිරීමට පොලිස්පතිවරයා පියවරගෙන තිබෙනවා. महाबैंकु बेदुमकर गणदेनुवे वंचावाक सिदुव नेति बव पार्लमेंतु मंत्री वजिर अभयवर्धन महता पवसनुवा केसे वुवद तम रजे यटते महाबैंकुवे एवनि सिदुवीम यलि एति नोवीमट नीति सकस कल बवद गाल प्रदेशे पेवति उत्सवयकट सहभागी वेमिन ए महता किया सिटिया बलन्न मे महाबैंकुवले एहेम ओरगम करन्न बै අනිත් එක 2015 වේවා සීල් තියලා බැංකුවේ තියෙනවා රුපියල් අක්කත් කොහෙවත් ගිහිල්ලා නැහැ අතීතේ වැරදි වලට දඬුවම් කරන්න බෑ නීති තිබෙද ඕගොල්ලෝ ලාභ ගන්නවා ගමේ සීට්ටුවත් එහෙමනේ සීට්ටු දානවනේ සීට්ටු වගේ තමයි මහබැංකුව මහබැංකුවේ මේකත් එහෙමයි අන්න ඔබට තේරෙනවා සයන් මම කිව්වා නීති නැති තැන මිනිස්සු ලාභ ගන්නවා මම දන්න නඩුව අනුවනම් ඔබට දඬුවම් කරන්න අතීතේ වල බාර පරිදි නීති ගේන්න තියෙනවා දැන් බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා 2016 17 කැබිනට් මණ්ඩලයේද කැබිනට් පත්‍රිකා තුනක් ගෙනාව මොනවදද මහා බැංකුවට නීති හදුවලු දෙන්න ඊට පස්සේ එහෙම කරන්න බැරි වෙයි ETI තැන්පත්කරුවන්ගේ මුදල් ලබා ගැනීමට ජනාධිපතිතුමාට මැදිහත් වන ලෙස ඉල්ලා ETI තැන්පත්කරුවන් සුරකීමේ සංවිධානයේ පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා මරදාන ටෙක්නිකල් හන්දේ සිට කොටුව දුම්රියපොළ දක්වා පාගමනක්ද පැවැත්වුණා අනතුරුව කොටුව දුම්රියපොළ ඉදිරියට පැමිණි පිරිස උද්ඝෝෂණයේ නිරත වුණා. පසුකී රජයේ කාලයේදී ජනාධිපතිතුමාට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට බාධා තිබූ බවද ඔවුන් ප්‍රකාශ කරනවා. තමන්ට අත් වූ ඉරණම පිළිබඳ පසුකී රජයට කොතෙක් සිහිපත් කළද පළක් වූයේ නැති බව උද්ඝෝෂණයේ නිරත වූ පිරිස ප්‍රකාශ කළා. මුදල් තැන්පත් කළ ETI ආයතනයේ අද තැන්පත් කරන 24700ක් අනාත වෙලා ඉන්නවා. ඇත්තම දැන් අවුරුද්දක් මේ ප්‍රශ්නේ ඇති වෙලා. නමුත් මේ වෙනකල් කිසිම විසඳුමක් මේකට ලැබුණේ නැහැ. මේ වෙනකල් මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්න එන්න ප්‍රමාද වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී බල කර සිටිනවා නවග්‍රාමාත්‍යවරයාට වහම මේ අධ්‍යක්ෂවරු හතර දෙනා අත්වඩංගුවට ගන්න මේ තැන්පත් කරන සාධාරණ ඉෂ්ට කරන්න කියලා. අපේ මුදල් දීම පරක්කු කරනවා. විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටීමකදී සැකකරු අත්අඩංගුවටගෙන ඇත්තේ ගල්කිස මෙල්බන් හන්දිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටමින් නිවසට ඇතුළු වූ සැකකරුවන් නිවෙස් හිමියාට පහර දී මැණික් හා දියමන්ති කොල්ලකා තිබෙනවා. ඒවා මිලදී ගැනීම සඳහා නිවසට පැමිණ සිටි විදේශ ජාතිකයෙකුද පැහැර ගැනීමකට ලක් වුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි තුසිත මදුරංගන් හොත් මාතර මල්ලි ලෙස ප්‍රකටව සිටි අයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දන්පත් කිහිපයක් ලුහුඬි ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පී ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේක්ව සංවිධානය කරන හොඳම වාර්ෂික වාර්තා තරඟාවලිය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වසරේ හොඳම වාර්ෂික වාර්තා ඉදිරිපත් කළ පාසල් සඳහා අමාත්‍යවරයා අතින් සහතිකපත් සහ සම්මාන පිරිනැමුණා. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්ුණා. සංවර්ධන නිලධාරියාගේ කාර්යභාරයේ තේමාව යටතේ එය පැවැත්ුණේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණා. මහාචාර්ය අරුණ ශාන්ත මහතායි දේශනය සිදු කළේ. ප්‍රාචීන අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයේ සහ සාමණේර වික්ෂූන් වහන්සේ සඳහා පොත් පූජා කිරීමේ පුණ්‍යෝත්සවය කළුතර බෝධි පරිශ්‍රයේදී පැවැත්ුණා. කළුතර බෝධි භාරකාර වණ්ඩලයේ සංවිධානයෙන් 22 වරටයි මෙවර පින්කම සංවිධානය කර තිබුණේ. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය දෙදියවල තිලකසිරි ස්වාමින් වහන්සේ උත්සවයේ මුලසුන හෙබ වූයේ. ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කැස්බෑව එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම පසුගියදා පැවැත්ුණා. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඒ සමගින් ස්වාධීන රූපහණී දිවාපුවත් විකාශය අවසන් වනවා. සවස දෙකට අපගේ පෑන් පැවුවත් විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. www.ipnnews.lk